හිතා මිට්ටුනේ. අද දවසේ අර්ජුන ඇලෝසියස්ට එමන්නම් ශනිල් ගෙජුණ්ඩට මාස 6ක සිර දඬුවමක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කරා. ඌට මේ සිර දඬුවම ලැබුණේ ඔහු විසින් මේ රටේ ජනතාවට කරපු බිලියන 3.5ක වංචාවක් සම්බන්ධයෙන්. ඔහු WM මෙන්ඩිස් සමාගමේ කරපු නිෂ්පාදන සඳහා ආණ්ඩුවට ගෙවිය යුතු තිබුණු 3.5ක බිලියන 3.5ක මුදලක් ගෙවීම පැහැර හැරිලා තිබුණා. හැබැයි ඒ කාලේ විශේෂයෙන්ම ආදායම් බදු දෙපාර්තමේන්තුව ඔහුගෙන් දිගින් දිගට මේ මුදල ගෙවන්න ලෙස ඉල්ලා සිටියා. පහුගිය කාලය තුළ ගෙවීම ප්‍රතික්ෂේප කරා. මොකද ඌට රනිල්ගේ ආරක්ෂාව ලැබීම නිසා. ඔබට මතක ඇති ඒ බටලන්ද රනිල් බලයට එන්නට පෙර ඩබ්ලිව් මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන නැවැත්වුවා මේ බදු නොගවීම සිද්ධිය සම්බන්ධයෙන්. හැබැයි රනිල් බලයට පැතුණු වහාම රනිල් කරේ අර්ජුන ඇලෝසියස්ට විතරක් නෙමේ ජොන්ස්ටන්ටත් ටැක්ස් නොගෙවා දිගින් දිගටම රට පුරාම තමන්ගේ අරක්කුසා කසිපු බෙදන්න අවස්ථාව දුන්නා. හැබැයි හැම වෙලෙම මුන් ආරක්ෂා කරන ස්ථාවරයක තමයි රජය සහ රජයේ නිලධාරීන් හිටි. හැබැයි වර්තමාන ආණ්ඩුව බලයට පත් වුණාම නැවතවතාවක් නීතිය පාලනය තහවුරු වීම සමග අර්ජුන් මල ඇලෝසියස් ඇතුළු තවත් දෙන්නෙකුට නඩු පැවරුවා. අද දවසේදී මහේස්ත්‍රාත්වරයා තීන්දුව කරා මොහු බිලියන් 3.5ක් රටට අහිමි කිරීම බරපතල වරදක්. ඒ නිසා ඔහුට 6 මාසයක සිර දඬුවමක් නියම කිරීමටත් ඒ වගේම වහාම බදු මුදල ගෙවන ලෙසත් ඔහුට නියෝග කරා. මිත්‍රවරුනි, පහුගිය කාලය පුරාම බටලන්ද රනිල් අපට කියපු කාරණය තමයි අපට ආධාර දෙන්න, එහෙම නැත්නම් අපට සහන ආධාර දෙන්න හැකියාවක් නැහැ. මොකද ආණ්ඩුවට සල්ලි නැහැයි කියලා. ආණ්ඩුවට සල්ලි නැති වෙන්න බලපාපු ප්‍රධාන හේතුව තමයි ආණ්ඩුව තමන්ගේ හිතවතුන්ට දිගින් දිගටම බදු වංචා කරන්න ඉඩ දීම. ඔබට මතක ඇති කොහොමද සීනිවලට රනිල් සහ ඒ වගේම මරාලගේ කාලේ අවස්ථාව දීලා වංචා කරේ කියන සිද්ධිය. ඔබට මතක ඇති සුදුළු වුණු සිද්ධිය. කොහොමද මිට්ටුවනේ මේ නිශ්චිත මොහොත වෙන විට බදු වංචා කරපු බහුතරයක් දෙනාට දඬුවම් ලැබෙමින් තියෙනවා. මේ වාසියෙන්නේ ජනතාවට. මොකද අවසානයේදී ජනතාවට ආණ්ඩුවට මුදල් ලැබීමත් සමගම අපට දිගින් දිගටම ආණ්ඩුවට සහන දීමේ හැකියාවක් ලැබෙනවා. කොහොමදත් මිට්ටුවනි, අර්ජුන ඇලෝසියස්ට මේ සිද්ධ වෙච්ච සිද්ධිය සම්බන්ධයෙන් මේ වෙනකොට අපේ මහ බැංකුව කඩපු සිංගප්පූරුවේ හැංගිලා ඉන්න උගේ කාලකන්ණි මාමණ්ඩියටත් දැනෙලා තියෙන දව තමයි මාධ්‍යට වාර්තා වෙන්නේ. වර්තමාන ආණ්ඩුව මේ වෙනකොටත් මහ බැංකුව කඩපු කාලකන්ණියා ලංකාවට ගෙන්වන්න අවශ්‍ය කරන මූලික වපසරිය හදලා තියෙනවා. මුළු රටටම කොකා පෙන්නමු බටලන්ද රනිලුත් වැඩි දවසක් නැතුව හිරබත් කන දිනේ ලැඹෙනවා කියන එක තමයි බොහෝ දෙනෙක්ගේ මතය. කොහොමදත් මිට්ටෝනි, දවසින් දවස මේ රටේ නීතිය පාලනය තහවුරු වෙමින් තිබෙනවා. හැබැයි මේ ක්‍රමය රැකගැනීමේ වගකීම තියෙන්නේ අපිට. තාමත් අපට තියෙන විධායක බලය පමණයි. ව්‍යවස්ථාදායක බලය තාමත් අප සතුව නැහැ. ඒ නිසා ගෙන ආයුතු බොහෝ නීති ප්‍රතිපාදන ගෙනීමේ හැකියාවක් නැහැ. මේ හැකියාව ලබා ගැනීමට නම් මේ මාසේ ලබන මාසේ 14 වෙනිදා අපි කොහොම හරි විධායක ව්‍යවස්ථාදායක බලයත් අත්පත් කරගත යුතු වෙනවා. අන්න ඒ සඳහා හැකියාව ඇති දැක්මක ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යමු. මිත්‍රනි, අර්ගතු ජයග්‍රහණ නිමිතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.